අධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වෙන මම නිමේෂ චමත් සංකල්ප. මම නිශාන්ති දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. පරිසරය වෙනුවෙන් ගත් තීන්දුව වෙනස් නොකරන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්. ආයෝජනයට තිබූ බාධක අවසන්. අගමැති ඌවේ සිට කියයි. අගමැතිටත් තේරීම් කාරක සභාව හමුවට පැමිණීමට සිදුවන ලකුණු. දුම්රිය අද මැදිහමේ සිට වැඩ. තරුණ ගැටලු අයවැයෙන් විසඳන්න මෝදි සූදානමින්. කුමන විවේචන එල්ලවුවද පරිසරය වෙනුවෙන් ගත් තීන්දුව කිසි ලෙසකින්වත් ආපසු හරවන්නේ නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. හරිත වෙළිතුරුපොළ සංකල්පය හඳුන්වා දීම සඳහා පොළොන්නරුවේ පැවති වැඩසටහනකට එක්වමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. හරිත වෙළිතුරුපොළ සංකල්පය යටතේ ගඟ, ගංයුර හා පරිසරය සුරක්ෂිත කෙරෙනවා. මෙම ක්‍රම යටතේ ගංගාවේ සිට ගං යුරේ අඩි 10ක පමණ ප්‍රදේශයක් හරිත කලාපයක් ලෙස සංවර්ධනය කෙරෙනවා. ඒ හරහා වැලිතුරුපොළට ගමන් කරන අඩි 3ක පාරක් වෙන් කෙරෙන අතර ගංගාවටම වැලි ට්‍රැක්ටරේ රැගෙන යාම නතර කෙරෙනවා. පරිසරය ආරක්ෂා කිරීම සඳහා තවත් තීරණ රැසක් හරිත වැලිතුරුපොළ ව්‍යාපෘති යටතේ ක්‍රියාත්මක කිරීම විශේෂත්වයක්. ලෝකේ රටවල් ගණනාවක් තිබෙනවා ඔක්සිජන් කඩේ විකුණන්න තියෙනවා. දැන් මේ රටේ ඒ දේ සිද්ධ වෙනවා. තව අවුරුදු 20ක් 25ක් ගියාම අද ගස් කපන විදියට ගස් කැපුවා. මොන විදිහේ විවේචනය ගැන කළත් කළ යුතු දේ කරනවා. ඒ නිසායි මම පිට රටින් ගේන මැෂින් ඔක්කොම තහනම් කෙරුවේ. අපි පුළුවන් තරම් ගස් කැපීම දුර්වල කරන්න, අඩාල කරන්න නීති ඍජුව සහ වක්‍රව ක්‍රියාත්මක කරනවා. නමුත් ලෝකේ නව තාක්ෂණය තුල කඳු කපන්නේ නැතුව, පස් ගන්නෙ නැතුව රටවල් වලේ ඉදිකිරීම සහ සංවර්ධන කටයුතු කෙරෙනවා. ලංකාවේ වැලි, ගල්, පස් අන්ත දූෂිත ව්‍යාපාර. නමුත් වැලි සංවර්ධනයට අවශ්‍යයි, පසුත් සංවර්ධනයට අවශ්‍යයි, ගලුත් සංවර්ධනයට අවශ්‍යයි. නමුත් අපි කොහොමද ස්වාභාවික සම්පත් අවශ්‍ය ප්‍රමාණයට රැකගෙන මේ කළමනාකරණය කරන්න කියන එක හිතන්නට ඕනේ. දකුණු පළාත හා මොන්රාගල දිස්ත්‍රික්කය දියුණු කිරීමට රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාව ඇති කිරීම සඳහා නීති සකස් කරමින් පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බස්නාහිර දියුණු කළ ආකාරයට මෙම පළාත දියුණු කිරීම අපේක්ෂාව බවයි මොන්රාගල දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියටපත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. මොනරාගල විහාර මුල්ල කැප්පෙටිපොළ මාවත ජනතා අයිතියට පත්කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. ඉන් අනතුරුවයි මොන්රාගල දිස්ත්‍රික්කයේ අයිරෝඩ් ව්‍යාපෘතිය සංකේතවත් කරමින් නාමපූර්ව විවෘත කිරීම හා හුලන්දාව වටරවුම සංවර්ධනය කිරීමේ කටයුතු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණේ. මොන්රාගල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ ඉදිකිරීම්ද ඊට සමගාමීව ආරම්භ කළා. සමෘද්ධි හිමිකම්පත් ප්‍රදානය හා ක්‍රීඩා සමිති සියයක් සඳහා ක්‍රීඩා උපකරණ බෙදා දීමද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරුණා. ඒ මොන්රාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල භූමියේදී මොන්රාගල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් 5000කට ඉඩම්ඔප්පු පිරිනැමීම අද දිනේ සිදු කෙරුණා. දස ලක්ෂයකට ඉඩම්ඔප්පු ලබා දීමේ ජාතික වැඩසටහනට සමගාමීවයි මෙය සිදු කෙරුණේ. මෙරට ආයෝජනය කිරීමේදී ප්‍රධානතම බාධකයක්ව පැවති ඌන ක්‍රියාකාරී ව්‍යවසායකයන් පුනරුදය කිරීමේ පනත පසුගිය සතියේ ඉවත් කළ බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසුවා. ඒ අනුව දැන් බියෙන් සැකයෙන් තොරව දෙස්විදෙස් ආයෝජකයන්ට ආයෝජන සිදු කළ හැකි බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. දැන් තමයි අපිට වේගයෙන් යන්න පුළුවන්. සමහර විට වාහනේ තව එක්කෙනෙක් එක්ක යනකොට කියනවා හයියෙන් යන්න එපා, මෙහාට අරවන්න. දැන් ඉතින් තනියම වාහනේ අරගෙන යන්න පුළුවන් යන වේගෙට. අපි නේදා බැන්නා දුටුගැමුණු රජුරෝ වගේ. දැන් දුටුගැමුණු රජුට ලැපෙන් ඉගෙන ගන්න පුළුවන් කොහොඳ ගම්මාන ප්‍රදේශ දියුණු කරන්නේ. හම්බන්තොටේ මොනරාගල අක්කර 10000ක් වෙන් කරලා තියෙනවා වෙනද කලාප වෙනුවේ. අපි අරගත්තොත් බින්ගිරියේ තව අක්කර 1000යි. අපි අක්කර 13000ක් 14000ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම තියෙනවා තිරුකුණාමලේ කලුතර මේ ආරම්භ කරන්න. ඉතින් මේව ගෙනල්ල අපි හදමුද? ඒ කාලේ කටුනායකයි බියගමයි හැදුවා වගේ හදමුද අපි ස්වාමීන් වහන්සේ? කැමතින ආ. ඒකයි අපි කරන්න ඉන්නේ. මේ අපිට වෙළඳ කලාප 50ක් ඇති කරන්න නම් අපිට විශාල ලෙස ආයෝජනය ලබා ගන්න. සමහරු කියනවා වෙළඳ කලාප 50ක් ඇති කරන්න බෑ කියලා. මම කියනවා අවුරුදු 30කින් මහවැලිය හදන්න තිබුණා. මහවැලිය අවුරුදු 10කින් හැදුවා නම් මේ ටික අවුරුදු 5කින් 6කින් හදන එක ලොකු ප්‍රශ්නයක්ද කියලා මම අහන්න කැමතියි. මේක දියුණු කරන්න නම්
අපි ආයෝජකෙන් ගේන්න ඕනේ. ඒක එන අවුරුදු පහේ කරන්නේ. ඒ බාධකේ අපි ඉවත් කරා ගිය සුමානේ. උන්‍ය ක්‍රියාකාරී ව්‍යවසායන් පුනරුද්ධය කිරීමේ පනත අපි ඉවත් කරා. ඉවත් කරේ මේ ආයෝජකයන්ගේ. දැන් කියන අන්න හොඳයි. එදා හම්බන්තොට වරායට නැව්වාවේ නැහැ. ඔන්න දැන් නැව්වෙනෝ. මම මෙහාට දුන්න ගුවන් තොටුපළක් හොරකම් කරගෙන ගියා වෙන තැන. දැන් තාම වහලා තියෙන්නේ. දැන් මත්තල ගුවන් තොටුපළ මේ අවුරුද්දේ ලංකාව ගුවන් අධිකාරියයි ඉන්දියාවේ ගුවන් අධිකාරියයි එකට එකතු වෙලා එක දියුණු කරන්න යනවා. වෙල්ලැස්සේ අලුත් විප්ලවයක් කරන්න ඕනේ. ඒ විප්ලවය කරන්නයි අපි මේක ආරම්භ කරේ. මේක කරන්නේ වෙල්ලැස්ස ජනතාවට විතරක් නෙමෙයි මේ රටේ තරුණ පරපුරට වේ. ඒ වැඩ කටයුත්ත කරන්න තමයි අපි දැන් නීති සකස් කරගෙන යන්නේ. රුහුණ ආර්ථික සංවර්ධන සංස්ථාව ආරම්භ කරන්න මොනරාගල හම්බන්තොට මාතර ගාල්ලෙක්ක අපි මහකොළඹ ආර්ථික කොමිසමෙන් ගම්පහ දියුණු කරා වාගේ අපි ලෑස්ති වෙනවා මේ කොමිසමෙන් දකුණු පළාතයි මොනරාගලයි දියුණු කරන්න. ඒකයි මං කියන්නේ මේක වැඩ කරන ආණ්ඩුව රුහුණ ඉතිහාසයේ නොදැක්ක දියුණුවක් අපි ලබලා දෙනවා. ගයන්ත කරුණාතිලක රංජිත් මද්දුම් බණ්ඩාරයන අමාත්‍යවරුන් නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාර් සිරි මහතා ඇතුළු මහජන නියෝජිතයින් රසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අග්‍රාමාත්‍යතුමා පසුගිය මැතිවරණයේදී ජනතාවට කිව්වා අපේ ආණ්ඩුවක් ආවට පස්සේ අපි දසලක්ෂයකට ඉඩම් ඔප්පු දෙන ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා කියලා. ඒක තමයි අපි දැන් එතුමාගේ උපදෙස් පිළිදී මේසා විශාල පිරිසකට ඔප්පු ලබා දෙමින් රට පුරාම දියත් කරන්නේ. අග්‍රාමාත්‍යතුමාට ඕනකම තියෙන්නේ ජනතාවට පූර්ණ නිදහස දෙන්න තමන්ගේ භූමිය තුල. බැංකුවකින් ණයක් ගන්නකොට තමුන්නාන්සේලාට සින්නක්කර අයිතියක් ලබා දීමේ වැදගත්කම අගමැතිතුමා තේරුම් ගත්තා. දැන් තමුන්නාන්සේලාට මේ ඔප්පුව ලැබුණෙන් පස්සේ පාසලට දරුවෝ ඇතුල් කරගන්න කොටත් තමුන්නාන්සේට පහසුකමක් ලැබෙනවා. හැම පැත්තෙම තමුන්නාන්සේට සහනයක් ලැබෙනවා. අද අවුරුදු 200කට පස්සේ ඒ ඉඩම් වල අයිතිය නැවත තමුන්නාන්සේලාට ලබා දෙන අවස්ථාවක් තමයි මේක. අගමැතිතුමාගේ නායකත්වයෙන් මේ කරන්නේ. ඒකයි අපි සමෘද්ධි දෙන්නේ. මගමැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. අපේ ආණ්ඩුව ඇවිල්ලා මොනරාගල දිස්ත්‍රික්කෙ වෙල්ලස්සේ පාරවල් ටික හදාගන්න අපිට මිලියන 15000ක් දුන්න ඉතිහාසයේ එහෙම මුදලක් කවදාවත් ඇවිල්ලා නැහැ. එක පැත්තකින් අධ්‍යාපනයට, අනිත් පැත්තෙන් සෞඛ්‍යයට පාරවල් හදනවා, ගෙවල් හදනවා, වතුර දෙනවා, ඉඩම් ඔප්පු දෙනවා, සමෘද්ධිය දෙනවා. ඉතිහාසයේ වැඩියම වැඩ කරපු ආණ්ඩුව තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් තියෙන මේ යහපාල ආණ්ඩුව කියලා අපි කියනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සිව් දෙනෙකු පාස්කෝ ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවට කැඳවීමට සූදානමක් ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව වත්මන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා මෙන්ම හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුම බණ්ඩාරයන මහත්වරුන්ද මෙම තේරීම්කාරක සභාව හමුවට කැඳවීමට නියමිත බවද වාර්තා වෙනවා. තේරම් කාරක සභාව ලබන 26 වනදා යළි රැස්වීමට නියමිතයි. දුම්රිය වෘත්තීය සමිතිය කිහිපයක් ක්‍රියාත්මක කළ වර්ජනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. යනුව හෙට සිට දුම්රිය දහවණය යථා තත්ත්වයට පත්වනු ඇති. අද මධ්‍යම රාත්‍රියේ මෙම වර්ජනය නිමා කරන්න නියමිතයි. අපි හිතනවා ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා අපේ වැටුප් විෂමතා ශ්‍රේණි විෂමතා ගැටලුව निराකරණය කරන්න අමාත්‍ය මණ්ඩලය විසින් 2018 මැයි මාසයේ අනුමත කළ තියෙන තීරණය කඩිනමින් ක්‍රියාත්මක කරන්න අදාළ බලධාරීන් කටයුතු කරයි කියන එක අපි අද මධ්‍යම රාත්‍රී 12න් පස්සේ සේවයට වාර්තා කරන්න පටන් ගන්නවා. හෙට සවස වෙනකොට අපිට සාමාන්‍ය පරිදි සේවා පවත්වාගෙන යන්න පුළුවන් වෙයි. පෙරේදා පස්වරුවේ හදිසියේ ආරම්භ කළ මෙම සංකේත වර්ජනයේ හේතුවෙන් සේවය අවසන් කර නිවෙස් බලා යාමට පැමිණි මගී ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්වුණා. එමෙන්ම ඊයේ දිනේ කාර්යාල සේවකයන් හා පාසල් දරුදැරියන් දුම්රිය නොමැතිකමින් පත්වූයේ දැඩි අපහසුතාවයකටයි. අද දිනේද එම තත්ත්වය දැකගත හැකි වුණා. අසාධාරණනේ ඔය වැඩ කරන්න වෙන දේවල් තියෙනවා. අපින් පලේ යනවට නැහැ නේ අපි ගමන යන්නේ මිනිස්සු. රජේ සැප වැඩි මං හිතන විදියට. සල්ලි ගන්න විදියක් නැහැ අපිට. යාපනයේ යන්න බුක් කරව. සල්ලි ගන්නත් විදියක් නැහැ යන්නත් විදියක් නැහැ. ඒකට මොනව කරන්නද දෙවියන් බලන්න ඕන. වර්ධිනේ මහත්තයෝ ඊයේ බස් එකේ ආවේ. පල්ලේ ගඟින්නේ. කොහොමද අපි යන්නේ? ඊයේ සිකුරේ කරා. ඒ මේම හැමදාම බෑනේ හැමදාම ඉස්ටෙක් කියනවා. හැමදාම දාලාහාරිය වණ්ඩෝනේ. නැත්නම් පොලිසිය දාලාහාරිය. මේකෙන් පඩි වෙඩි කරනවා කියන මේ ආණ්ඩුවින්ද තමයි මෙච්චර සෙල්ලම දාන්නේ. ඒ ඔක්කොම ප්‍රයිවට් කරලා දැමන ඉවරේනේ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වරප්‍රසාද හැමදාමත් ලබා ගන්නවා. මහ ජනතාවගේ මේ ටිකට් එකේ ගන්න වෙඩි කර ගැනීම තමයි වෙන්නේ මෙදුනේ. අනේ මන්ද හතුදී අහිංසක මිනිස්සු තමයි දැනෙන්න බඩු වෙන්නේ නේද? It's not very good for tourists because
a Chinese spike, you know, and we cannot go to anywhere. We're just stuck in Colombo. It's very bad. කෙසේ වුවද ගැටළු වලට විසඳුම් ලබා දෙන බවට රජය ප්‍රකාශ කර තිබියදී මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම අසාධාරණ බවයි රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසන්නේ. මේක මේ අපේ කාලේ අපේ ආණ්ඩුව කාලේ වෙච්ච එකක් නෙමෙයි. පසුගිය කාලේ එක්තරා ලේකම්වරයෙක් කරපු ක්‍රියාවක් නිසා තමයි මේ වැටුප් පිෂමතාවය ඇවිල්ලා තියෙන්නේ. අධිකාර ජනාධිපතිතුමා රණුග්ගේ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. කමිටුව පත් කළා මේ සියලුම රාජ්‍ය සේවකයන්ගේ මේ වැටුප් පිෂමතාව සකස් කරන් දුම්රිය ඇතුළු කියලා. ඒ වාර්තාව තව සති දෙකකින් නැත්නම් තුනකින් ලැබෙනවා. ඊට පස්සේ ඒක කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා මේක හරි. අපි උන්ට විසඳුම් දෙන්න තීන්දුව කළ තීන්දුව මේක වෙලා තියෙන්නේ. මං හිතාට රටේ ජනතාව අපහසුතාවට පත් කර රජය අපහසුතාවට පත් කරන්න කරන වැඩ. මත්පැන් මත්ද්‍රව්‍ය හා දුම් වැටි වලින් තොර දැහැමි දරු පරපුරක් බිහි කිරීම තම එකම අරමුණ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තිස්ස මහරාම දෙඹරවෙව විද්‍යාලයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. තිස්ස මහරාම දෙඹරවෙව ජාතික පාසලේ පිහිනුම් තටාකයේ ඉදිකිරීම ආරම්භ කෙරුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 550ක්. මගේ ප්‍රාර්ථනාව මේ උතුම් විශිෂ්ට අධ්‍යාපනික ආයතනයෙන් බිහිවෙන සෑම සියලු දරුවෙක්ම අමාත්‍යප දරුවෙක් බවට පත්වෙන්නට ඕන. දුම්වැටි පානය, ඒ වගේම මත්පැන් පානය, මත්ද්‍රව්‍ය භාවිතය සම්පූර්ණයෙන්ම බැහැර වූ දරු පරපුර බිහි කරන්නට දෙමව්පියන්ටත් ගුරු භවතුන්ටත් දැවැන්ත වගකීමක් තිබෙනවා. මේ නවීන ලෝකයේ අපේ දරු පරපුර නියම මාර්ගයට යොමු කරන්න. අපේ සංස්කෘතියට ඔබින්නේ නැති අපේ ආගමට ධර්මයට අනුකූල නොවන බොහෝ දේවල් මේ ගෝලීය තොරතුරු තාක්ෂණ විප්ලවය තුළ බොහෝ වැරදි දේවල් අපේ කුඩා දූ දරුවන්ට දැක බලා ගන්නට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා දෙමව්පියන්ට දැවැන්ත අභියෝගයක් තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ගරු අග්‍රාමාත්‍යතුමාගේ මෙහෙයවීමෙන් මත්ද්‍රව්‍ය විනාශ කරන වැඩ නිවාරණය නෙවෙයි විනාශ කරන වැඩසටහන අපි ආරම්භ කරලා තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවට පහසුවෙන් මහජන සේවාවන් සලසා ගැනීම අරමුණු කරගනිමින් දිස්ත්‍රික්කයේ පුරා නිලසෙවන කාර්යාල ඉදිකරනවා. ඒ අනුව ඉදිකළ නිශ්ශංක මල්ලපුර නිලසෙවන කාර්යාලය ජනතා අයිතියට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පිබිදෙන පොළොන්නරුව සංවර්ධන වැඩසටහන යටතේ එම දිස්ත්‍රික්කයේ ඉදිකරනු නිලසෙවන කාර්යාල 180ක් ජනතා අයිතියට පත් කිරීමේ වැඩසටහන සාර්ථකව සිදු කෙරෙමින් පවතිනවා. මෙම ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙනු මුදල රුපියල් කෝටි 30කට ආසන්නයි. මෙම නිලසෙවන කාර්යාල 180 ජනතා අයිතියට පැවරීම සංකේතවත් කරමින් පොළොන්නරුව බැඳිවැව හා නිශ්ශංක මල්ලපුර යන ප්‍රදේශවල ඉදි කෙරුණු නිලසෙවන කාර්යාල ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණා. මේ අතර දුම්රිය සේවකයින් වෙනුවෙන් පොළොන්නරුව කදුරුවෙල ප්‍රදේශයේ ඉදි කෙරුණු දුම්රිය නිල නිවාස සංකීර්ණ දෙකද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණා. සියලු පහසුකම් වලින් සමන්විතවයි මෙම දුම්රිය නිල නිවාස ඉදි කර තිබෙන්නේ. ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 485. මහජන නියෝජිතයින් හා රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවන්ට එක් වුණා. මෙම ව්‍යාපෘතිය පිළිබඳ ජනතාව මෙලෙස සිය අදහස් පළ කළා. අපිට වැඩක් කරගන්න පුළුවන් සේවා පියසක් අධිකර ජනාධිපතිතුමාට ලැබුණා. ඇත්තටම ජනාධිපතිවට ඉතාමත් අපි ස්තුතිවන්ත වෙනවා. අවුරුදු දැන් 25ක් මේකට විතර වෙනවා. මෙතෙක් මේ වාගේ අපට ගම්මානයේ ගම්වාසීන් වශයෙන් පහසුකමක් ලබා දුන්නේ මේ අධිකර ජනාධිපතිතුමාට. ගමේ ජනතාවටත් එකම තැනකට ඇවිල්ලා රාජකාරී ටික කරගෙන යන්න පුළුවන් අවස්ථාවක් සැලසීම ගැන ගොඩක්ම අපි ස්තුතිවන්ත වෙනවා ජනාධිපතිතුමාට මේ වෙනුවෙන්. බොහොම සතුටුදායක වැඩක් මේක. ජනාධිපතිතුමාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ සම්බන්ධයෙන්. මේ අතර වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කන්ද කඩුව, කුඩා පොකුණ, මුතුවැල්ල, වැලිකන්ද, මොනරතැන්න, මල්විල හා මලින්දෑන ප්‍රදේශවල නිලසෙවන කාර්යාල ජනතා අයිතියට පත් කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගංකන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය සේවකයින්ගෙන් එකම ස්ථානයකදී තම සේවා ඉටුකර ගැනීමට ග්‍රාමීය ජනතාවට මෙමගින් ඉඩ සැලසෙනවා. කවුඩුල්ල රන්කොත්ගම ග්‍රාම නිලධාරී වසමේ ඉදි කෙරුණු නිලසෙවන කාර්යාල ජනතා අයිතියට පත් කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 20ක්. හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේට අයත් සිරිගත ග්‍රාමය සඳහා ඉදිකළ නිලසෙවන කාර්යාලයද පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා විවෘත කළා. රුපියල් ලක්ෂ 20ක මුදලක් ඒ සඳහා වැය කර තිබෙනවා. රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. හිඟුරක්ගොඩ කුමාරගම ග්‍රාම නිලධාරී වසමේ නව නිලසෙවන කාර්යාලය විවෘත කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන්. රුපියල් ලක්ෂ 20ක මුදලක් වැය කරමින් ඉදි කෙරුණු මෙම ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
මිහින්තලා පොදුබිමට ස්ථිර ආලෝක පද්ධතියක්, ශබ්ද විකාශන හා CCTV කැමරා පද්ධතියක් පිහිටුවීමේ ව්‍යාපෘතිය පිළිබඳ විදුලිබල අමාත්‍ය රවි කරුණානායක මහතා විශේෂ සාකච්ඡාවක නිරත වුණා. අමාත්‍යවරයා මිහින්තලා රජමහා විහාරස්ථානයට ගොස් විහාරාධිපති පූජ්‍ය වලවා හැඟුණ වැවේ ධම්මරතන ස්වාමින් වහන්සේ හමු වී මේ පිළිබඳ සාකච්ඡා කළා. උන්වහන්සේ මෙම ව්‍යාපෘතිය පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීමෙන් පසු අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුවයි අමාත්‍යවරයා මේ පිළිබඳ කරුණු සොයා බලා ඇත්තේ. මිහින්තලේ පුදබිමට රාත්‍රී කාලයේ පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා පුදබිම ආලෝකවත් කිරීම පිළිබඳ අග්‍රාමාත්‍යවරයා විශේෂ අවධානය යොමු කළා. මේ පිළිබඳ සාකච්ඡාවෙන් අනතුරුව විහාරාධිපති ස්වාමින් වහන්සේ හා අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. මෙවර පොසොන් පෝය දවසේදී මම ලියමක් කරා. ඒ වගේම ගරුවක් ග්‍රාමාත්තුමා නිසි ප්‍රතිචාරය අවශ්‍ය කටයුතු කරන්න කියලා එදා දවසෙත් පොරොන්දු වුණා. ඒ වගේම මේ වෙනකොට විදුලි බල අමාත්‍යතුමත් ඇවිල්ලා ස්ථීර විදුලි පද්ධතියක් විශේෂයෙන් රාත්‍රී කාලයේ සංචාරකයන්ට දේශීය විදේශීය වශයෙන් පැමිණ සියලු දෙනාට වන්දනාවේ මාන කරන්න දැක බලා ගන්නට අවස්ථාව සලසා දීම තමයි එකම පරමාර්ථය. පුරාවිද්‍යාත්මක ස්මාරක වලට හානියක් නොවන විදිහට ඒ පුරාවිද්‍යා නිර්දේශයත් මත මේ කටයුතු කරන්න එකඟතාවය පළ කරලා තියෙනවා. මේ රට සිංහල බෞද්ධ රටක්. නමුත් ඒක තුල මේකේ කතෝලික ක්‍රිස්තියානි ඉස්ලාම් හින්දු ඔක්කොමද මේ මගේ රට කියාගෙන ශ්‍රී ලංකා අනන්‍යතාවය තුළින් එක රටක් තුළින් ජීවත් වෙන්න වාතාවරණය අපි බැඳී සිටිනවා. ඒ කිය රටක් තුළින් මේ ප්‍රාදේශීය මට්ටමේ කානු බොක්කු ගැන කතා කිරීම විතර නොවේ. අපිට අපේ රටේ කොහොමද විරැකියාවෙන් රැකිරක්ෂා ඇති කරන්නේ, කොහොමද ණයබරතාවය නැති කරන්නේ, කොහොමද ආගම් අපේ බෞද්ධ ආගම සහ අනිත් ආගම් එකට ජීවත් වෙන්න පුළුවන් ඒ සහජීවන ඇති කරන්න පුළුවන් වන්නේ පුංචි ලංකා ලෝකෙට එක්සත් කරන අපනයන මේ ස්වරූපේ කොහමද මේවා මේ වගේ වැදගත් තැනක අවුරුදු 2500 කට තියලා අපි තාම මේක හරි මට ලෝකෙට විකුණලා නැහැ. නමුත් ඊජිප්තියෝ කරනවා. ඇයි කරන්න බැරිවන්නේ? මේ නායක ස්වාමීන්වහන්සේ මේ පොසොමුල කියන තාක්කල් කවුද මේ ගැන හිතුවේ? ඉතින් මේව තමයි අපි ඇති කරන්නේ. ඒ වගේ හිතන්න පුළුවන් ජාතික මට්ටමේ පුද්ගලෙක් අපි ඉදිරිපත් කරනවා. අලුතින් සමෘද්ධි හිමිකම් ලැබීමට සුදුසුකම් සපුරා ඇති පවුල් සඳහා එම හිමිකම් ප්‍රදානය මේ දිනවල සිදු කරනවා. එහි තවත් අදියර දෙකක් වත්තලදී සහ යටිනුවරදී ක්‍රියාවට නැන්වුණා. වත්තල ප්‍රදේශයේ පවුල් 3800කට සමෘද්ධි හිමිකම් ප්‍රදානය කෙරුණේ අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති එම උත්සවයට ප්‍රාදේශීය මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වුණා. මේ අපේ රජයෙන් දෙන දීමනාවක් තමයි මේ කරන්නේ. එම්සක් වෙන කාගෙවත් නෙමෙයි. තෝරද්දි ජාති ભેද, කුල ભેද, ආගම් ભેද, දේශපාලන ભેදෙන් තොරව නියම සුදුසු තෝරලා තමයි දීලා තියෙන්නේ. පහුගිය ආණ්ඩුව කාලේ වා ඡන්දයක් එනකොට සම්මුතිය ඔක්කොම දෙන්න ඕනේ ඒගොල්ලන්ට ඡන්ද. රැස්වීමක් එනකොට ඔක්කොම එන්න ඕනේ රැස්වීම. නැත්නම් සම්මුතිය කපනවා. අද ඒවත් මුහුත් කිසි දෙයක් කරන්නේ නැහැ. මේ අතර යටිනුවර ආසනයේ ග්‍රාම නිලධාරී වසම් 95ක් නියෝජනය වන පරිදි තෝරාගත් පවුල් 1600කට සමෘද්ධි හිමිකම් ප්‍රදානය කඩුගන්නාවේදී සිදු වුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යටිනුවර ප්‍රාදේශීය ලේකම් ඉන්දික අනුරුද්ධ පියදාස මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. බුද්ධාගමේ හැටියට නම් දස දතක් ඇසට ඇසක් කියන දේ කොහෙත්ම ලියවලා නැහැ. යම් කිසි වැරද්දක් වෙලා තියෙනවා නම්, අසාධාරණයක් වෙලා තියෙනවා නම්, එහෙනම් ඒක නිවැරදි කරලා වෙන කෙනෙකුට අසාධාරණයක් වෙන්නේ නැති විදිහට අපි වැඩ කරන්න ඕනේ. දිවෙනපුරා පිටේ මාදල් තොටුපොළ GSP තාක්ෂණය මගින් නිරීක්ෂණය කිරීමේ වැඩපිළිවෙල යටතේ එම තොටුපොළවල අඩුපාඩු හඳුනාගෙන ඊට විසඳුම් ලබා දීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වේදාරච්චි මහතා පවසනවා. සමස්ත ලංකා මාදල් හිමියන්ගේ 41 වන මහා සභා සංවස්තරය වෙන්නප්පුයේදී පැවැත්ුණේ රාජ්‍ය අමාත්‍ය දිලිප් වේදාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන්. පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අපුහම් මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. මාදල් කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග රැසක් පිළිබඳ මෙහිදී අවධානය යොමු වුණා. GSP ලොකේෂන් අනුව තමයි අපි මාදල් තොටුපළවල් හඳුනගන්නේ. ලංකාවේ මාදල් තොටුපළවල් 900 ගානක් තියෙනවා. 5000කට වැඩි මාදල් කාර්මිකයෝ ඉන්නවා, මාදල් හිමියන් ඉන්නවා. ඉතින් මේ මාදල් තොටුපළකට පිවිසෙන මාර්ගය හද නැහැ. මාදල් තොටුපළේ දීවරන්ට වැසිකිලි පද්ධතියක් නැහැ. දීවරන්ට වාඩියක් හදාගන්න අවස්ථාවක් හද නැහැ. ඉතින් මේවා සකස් කරන්න තමයි අපි මේ ලොකේෂන් එක අනුව GSP තාක්ෂණය අනුව මේ වැඩකටයුතු ආරම්භ කරලා තියෙන්නේ. ඒ ආරම්භ කරපු නිසාද මාදල් තොටුපළ ඒ භූමිය ඒ ප්‍රමාණය ඒ ඔක්කොම අද තාක්ෂණය අනුව දැන් ඒ කණ්ඩායම විසින් ලබා ගැනීමේ කටයුතු ක්‍රියාත්මක කරගෙන යනවා.
සෑම මාධ්‍ය නාලිකාවකටම දේශපාලනයක් තිබෙන අතර ඒ අනුව ඔවුන්ට වෙන් වූ න්‍යායපත්‍රයක්ද ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනතා විමුක්ති පෙරමුණේ මාතර පැවති ජනරැලියකට එක්වෙමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා. මේ හැම මාධ්‍ය නාලිකාවකටම දේශපාලනයක් තිබෙනවා. ඒක අපි හොඳට දන්නවා. මේ ස්වාධීන මත ස්වාධීන වාර්තා කිරීම ලෙස සලකන්න එපා. මේ හැම එකටම Tamanටම දේශපාලන න්‍යායපත්‍රයක කටයුතු කරමින් තිබෙනවා. අධ්‍යාපනයක් ලබා දිය යුතු තිබෙනවා. ප්‍රවෘත්තිය කියවන්න කලින් නාලිකාව කියවන්න. ආ ප්‍රවෘත්තිය මේක උඩ ඉන්නේ දඟරේද කොකාද හොයලා බලන්න. කොටස් වෙළඳ පොලේ සෙල්ලම් දාලා අදත් කොටස් වෙළඳ පොලේ ගනුදෙනු තිබෙන ගියසර එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන මැතිවරණේ මැතිවරණ මෙහෙම බාරගත්තු. ඒ වගේම එළඹෙන ඡන්දෙදි ගාල්ලේ රජගමෙන් ඉල්ලන්න ඉන්න අය තමයි සමහර නාලිකාවල අයිතිකාරයෝ. තව සමහර නාලිකා තිබෙනවා. තමන් උපයාගත්තු ධනය කවර ආකාරයෙන් උපයාගත්තද කියලා රටට පැහැදිලි කරන්න බෑ. වෙන මහා ධන සම්භාරයක් එක විට අත්පත් කරගත්තේ කොහොමද? ඒ නිසා ධනේ උපයා ගැනීම වසන් කර ගැනීම සඳහා යම් යම් දේශපාලන කඳුරුත් එකකට පෙළගැසීලා තිබෙන බව අපි දන්නවා. ඒ නිසා මේ බොහෝ නාලිකාවලට බොහෝ මාධ්‍ය ආයතනවලට දේශපාලනයක් තිබෙනවා. ඒ නිසා යම් සෙටප් කරලාද සලසුම් කරලාද මාධ්‍ය මෙහෙයුමක් තිබෙන්නේ. මේ ඇත්ත සත්‍ය වාර්තාකරණයක් නෙවෙයි. ජනතාවගවට ඇත්ත සත්‍ය තොරතුරු ගෙන යාමක් නෙවෙයි. තමන් විසින් සෙටප් කරලාද මනෝභාවයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය මෙහෙයුමක් දියත් වෙමින් තිබෙනවා. රුපියල් ලක්ෂ 30කට ආසන්න වටිනාකමකින් යුත් රත්රන්තෝගයක් සමග ඉන්දියා ජාතිකයන් 6 දෙනෙකු කටුනායක දීර්ඝ වතරංගුවට ගනු ලැබුණා. ඒ පිළිබඳව හා තවත් පුවත් කිහිපයක් කෙටි සටහන විශේෂාංගයෙන්. කටුනායක ගුවන්තුට පොලින් ඉන්දියාව බලා පිටත්ව යාමට පැමිණි මෙම ඉන්දියා ජාතිකයන් 6 දෙනා පිළිබඳ සැකසිතූ රේගු නිලධාරීන් ඔවුන් පරීක්ෂාවට ලක් කළා. ඇඟලුම් තුළ සංගවා තිබූ ග්‍රෑම් 170ක බරින් යුත් රන් කැබලි කිහිපයක් හා රන්කුඩු ග්‍රෑම් 400ක් සොයාගත් බවයි කටුනායක නියෝජ්‍යරේකු අධ්‍යක්ෂ AHP කුමාරසිරි මහතා සඳහන් කළේ. පොලිස් නිලධාරීන් 31 දිනකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දීමට පියවරගෙන තිබෙනවා. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි පොලිස් මූලස්ථානයේ නිවේදනය කළේ. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 2 දෙනෙකු, නියෝජ්‍ය පොලිස්පතිවරුන් 5 දෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 2 දෙනෙකු, පොලිස් අධිකාරිවරුන් 8 දෙනෙකු, සහකාර පොලිස් අධිකාරිවරුන් 5 දෙනෙකු, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 4 දෙනෙකු සහ පොලිස් පරීක්ෂකවරුන් 5 දෙනෙකු ස්ථාන මාරුවීම් ලැබූ පිරිසට ඇතුළත්. හඳුනා නොගත් දළබු විශේෂයක් හේතුවෙන් ගාල්ලේ ප්‍රදේශ කිහිපයක භෝග වගාවන්ට හානි සිදුව තිබෙනවා. වඳුරඹ ලේල්වලවත්ත, වලවලවත්ත, කොකාවල හා වැලිකන්ද යන ප්‍රදේශවලින් මෙම වගා හානි වාර්තා වී තිබෙනවා. උඳු, බණ්ඩක්කා, මෑකරල්, වම්බටු හා මිරිසාදී වගාවන්ට මෙම දළබුවාගෙන් හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාවට සහ මියන්මාරයට Facebook ආයතනය නව නීති රෙගුලාසි කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව සහ මියන්මාරයේ සමාජ මාධ්‍ය ඔස්සේ වෛරී සහගත ප්‍රකාශ ව්‍යාප්ත කිරීම තුළින් ඇති වූ ගැටලුකාරී තත්ත්වයන් පාලනය කිරීම සඳහායි මෙම නවනීති රෙගුලාසි පනවා ඇත්තේ. ඒ අනුව Facebook Messenger ඔස්සේ එකම පණිවිඩයක් යැවිය හැකි ග්‍රාහකීන් සංඛ්‍යාව 5කට සීමා වනවා. Facebook ආයතනය පසුගිය වසරේදී WhatsApp සඳහා මෙම රෙගුලාසි පැනවුවා. එය ඉන්දියාව තුළ මෑතකදී පැනවූ එම WhatsApp රෙගුලාසිය හා සමාන වීමද විශේෂත්වයක්. Facebook ආචාර ධර්ම උල්ලංඝනය කරන පුද්ගලයන් මුදා හරින අසත්‍ය තොරතුරු ව්‍යාප්ත වීම සීමා කිරීමට මෙම තීරණය ගත් බවයි Facebook ආයතනය නිවේදනයක් මගින් සඳහන් කරන්නේ. සමගින් ඇතින සවස 6:30 ප්‍රධාන ප්‍රතිවිකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk